මහාචාර්ය සිරිමල් රණවැල්ල. ශ්‍රී ලංකාවේ ඉතිහාසය, පුරාවිද්‍යාව හා සිංහල සෙල්ලිපි අධ්‍යයනය සඳහා විශිෂ්ට ශාස්ත්‍රීය මෙහෙවරක් ඉටු කළ විද්වතුකු ලෙස මහාචාර්ය සිරිමල් රණවැල්ල හඳුන්වා දිය හැකිය. මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ අභාවයෙන් පසුව සිංහල සෙල්ලිපි කියවීමේ හා අර්ථ නිරූපණයේ පුරෝගාමී ඉතිහාසඥයා මහාචාර්ය සිරිමල් රණවැල්ල. 1921 ඔක්තෝබර් 16 වනදා කොග්ගලීපිද උණවටුනේ හැදී වැඩුණු සිරිමල් රණවැල්ල මූලික අධ්‍යාපනය ලැබුවේ උණවටුන සිංහල බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙනි. පසුව පොලිස් නිලධාරියෙකු ලෙස පත්වීමක් ලබා කොළඹ කුණුදුවත්තේ පොලිසියේ සේවයේ යෙදී සිටින අතර තවදුරටත් අධ්‍යාපන නිරත වූ මෙතුමා 1953 දී පෙරාදිනේ ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. එහිදී මහාචාර්ය සෙනරත් පරණවිතාන, මහාචාර්ය කාල් ගුණවර්ධන හා මහාචාර්ය හේමචන්ද්‍ර රාය යන විද්වතුන් වෙතින් ඉතිහාසය හා පුරාවිද්‍යාව හැදෑරූ සිරිමල් රණවැල්ල 1957 දී ඉතිහාසය පිළිබඳ ගෞරව උපාධියක් ලබා ගත්තේය. උපාධිධාරියෙකු ලෙස මහනුවර ධර්මරාජ විද්‍යාලයේ හා පසුව සිංහල විශ්වකෝෂයේ සේවය කළ සිරිමල් රණවැල්ල 1959 දී කැලණි විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ අධ්‍යනාංශයේ සහකාර කථිකාචාර්යෙකු ලෙස පත්වීමක් ලැබීය. ඔහු එම වසරේදී විවාහ ජීවිතයට පත් වූ අතර දුවවරුන් දෙදෙනෙකුගේ ආදරණීය පියාණෝද වූහ. 1964-66 කාලයේදී ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පෙරදිග හා අප්‍රිකානු අධ්‍යන ශාස්ත්‍රාලයේ ගත කළ සිරිමල් රණවැල්ල තම ආචාර්ය උපාධි හිමි කරගත්තේ පොලිටිකල් හිස්ටරි ඔෆ් රුහුණ යන පර්යේෂණ නිබන්ධය සඳහාය. ඉන්පසුව නැවත කැලණි විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ සේවයට පැමිණ 1979 දක්වා ඒ කථිකාචාර්යවරයෙකු හා සහාය මහාචාර්යවරයෙකු ලෙස සේවය කළේය. ඉන්පසුව 1979-89 කාලයේදී රුහුණ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ ප්‍රථම අංශාධිපතිවරයා ලෙසද ප්‍රථම ඉතිහාස මහාචාර්යවරයා ලෙසද මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති හා වැඩ බලන උපකුලපතිවරයා ලෙසද සේවය කළේය. ඉතිහාසය හා පුරාවිද්‍යා විෂයක සිරිමල් රණවැල්ල පිළිගැනීමට ලක් වූයේ සිංහල සෙල්ලිපි කියවීමේ හා අර්ථ නිරූපණයේ යෙදුණු විශිෂ්ට පඬිවරයෙකු ලෙසය. ඉතිහාසය විෂය පමණක් නොව සිංහල, පාලි, සංස්කෘත හා ඉංග්‍රීසි භාෂාවන්හි හසල දැනුමක් සහිතව සිංහල ශිලාලේඛන අධ්‍යයනයේ යෙදුණු මෙතුමා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කිසිදු තනතුරක් පවා නොගෙන තම ශාස්ත්‍රීය ඥානය පුරාවිද්‍යා ක්ෂේත්‍රයට ලබා දුන්නේය. මහාචාර්ය සිරිමල් රණවැල්ල ශ්‍රී ලංකාවේ ඉතිහාසය හා සෙල්ලිපි විෂය ලියවුණු සිංහල හා ඉංග්‍රීසි ග්‍රන්ථ හා ලිපි රැසක කතුවරයාද වේ. රෝහණ රාජ්‍ය ඉතිහාසය, දුටුගැමුණු රජතුමා, සිංහල සෙල්ලිපි වදන් අකාරාදය, පුරාතන ශ්‍රී ලංකාවේ ආර්ථික ඉතිහාසය, මායාරට ඉතිහාසය යන ග්‍රන්ථද, ඉංග්‍රීසි බසින් පළ කෙරුණු History of the Kingdom of Ruhuna, Dictionary of Sinhala Inscriptional Words සහ Inscriptions of Ceylon ලංකා ශිලාලිපි සංග්‍රහයේ කාණ්ඩ ගණනාවකද කතුවරයා වේ. ඊට අමතරව සිංහල සෙල්ලිපි විෂයක කරුණු මුල් කරගෙන ලිපි රසක්ද මෙතුමා රචනා කර ඇත. සිංහල විශ්වකෝෂය, මහවැලි වංශය, ලංකා ඉතිහාසය යන ග්‍රන්ථ සඳහා සහ වෙනත් ප්‍රකාශන සඳහා මහාචාර්ය සිරිමල් රණවැල්ල ලියූ 200කට අධික ශාස්ත්‍රීය ලිපි විද්වතුන්ගේ සම්භාවනාවට පාත්‍ර වී ඇත. After my retirement as the Vice Chancellor of Ruhuna, I studied myself and deciphered inscriptions from the 9th century up to the Kandyan period. I have published 9 volumes altogether and 2 inscriptional dictionaries, one from ancient Sinhala to modern Sinhala, and the second from ancient Sinhala to English, a translation. My PhD thesis was from the Kingdom of Rohana, which was later published both in Sinhala and English. Another was the Economic History of Ceylon, for which I received the literary award and rupees 1 lakh in price of money.
I have also written about 250 articles to various learned journals. විශ්වවිද්‍යාල සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුවද තම පරිගණකය භාවිත කරමින් අඛණ්ඩව සෙල්ලිපි අධ්‍යයන කටයුතුවල මෙතුමා යෙදුණේය. මහාචාර්ය සිරිමල් රණවැල්ලයන්ගේ ශාස්ත්‍රීය සේවය අගය කරමින් ගුණ විශ්වවිද්‍යාලය සම්මානිත මහාචාර්ය පදවියක්ද කැලණි විශ්වවිද්‍යාලය වර්ෂ 2000 සාහිත්‍ය සූරී ගෞරව පාදයක්ද පිරිනැමීය. රාජකීය ආසියාතික සමිතිය 2010 උබේසේකර මුද්‍රිකාවද 2012 ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය උරුම ප්‍රසාද ප්‍රණාමයේද මෙතුමා වෙත පුදකොට ගෞරව දැක්වීය. ලංකා ඉතිහාසය හා සෙල්ලිපි අර්ථ නිරූපණ විෂයක විශිෂ්ටත්වයට පත් වූ ශාස්ත්‍රඥයෙකු ලෙස දේශ විදේශ පුරා විද්‍යාඥයන්ගේ හා ඉතිහාසඥයන්ගේ ගෞරවයට පාත්‍ර වූ මහාචාර්ය සිරිමල් රණවැල්ල 99 වසක් ආයු විඳ 2020 දෙසැම්බර් 26 වනදා මෙලොවින් සමුගත්තේය.